මෙම දිවස ප්‍රසාද වන්දනාව ඔබ වෙත ගෙන එන්නේ දිවි ගමනේ මෙතික් දෙවි සමිඳුන්ගෙන් ලද අනේක වර ප්‍රසාදයන්ට සහ ආශිර්වාදයන්ට තුති පුදමින් ඉදිරි ජීවිත සැලසුම් හා අභිලාෂයන්ද උන් වහන්සේගේ කැමැත්ත තුළ ඉටුවීම පිණිස උන් වහන්සේගේ දෝතට බාර කරමින් උන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ඉල්ලා දෙවිතුන් යදින බැතිමත් කිතුණු පවුලක් විසින් දක්වන ලද බැතිවර දායකත්වයේ නිසාවෙනි එතුමාණෝ මාගේ රැකවරණයය මාගේ බලකොටුවය මාගේ දෙවිතානෝය මම එතුමාණෝ කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි වහන්සේ ධර්මශාලාවට වැඩිය විට අතක් පණ නැති මිනිස්සෙක් හිවිය. එවිට එහි රැස්ස සිටි අය වහන්සේට වරද තබන පිණිස සබද්දිනේදී වහන්සේ ඔහු සුව කරනු ඇද්දැයි බලබලා උන්නහ. වහන්සේ අත පණ නැති මිනිසාට කතාකොට නැගිට ඉදිරියට එන්නැයි වදාළසේක. ඉන්පසු සබද්දිනේදී කළ යුත්තේ යහපතද අයහපතද ප්‍රාණයක් ගැලවීමද නැසීමදැයි සෙනගගින් ඇසූසේක. එහෙත් ඔහු නිහඬව සිටියහ. උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක්ව උදහස්සින් වටේට බලා ඔහු ඔබේ අත දිග හරින්නැයි ඒ මිනිසාට වදාළසේක. ඔහු එය දිග හැරියේය. එකිනෙහිම ඔහුගේ අත සුව විය. එවිට පරිස්සවරු පිටත්ව ගොස් උන්වහන්සේ කෙසේ නසමුදැයි උන්වහන්සේට විරුද්ධව හෙරෝදියන් සමග එකිනෙහිම කුමන්ත්‍රණය කළසේක. ප්‍රේමවන්තේනි, අපේ ජීවිත ගත්තහම ගොඩාක් තැන්වල ශාරීරික අප්‍රාණිකත්වයට වඩා
අධ්‍යාත්මික අප්‍රාණිකත්වයවල් තියෙනවා. මිනිස්සු විදිහට ගොඩක් දේවල් වලට අපි බිය වෙනවා. සෙනග මොනවා හිතයිද? අනිත් අය මොනවා හිතයිද? මගේ දුර්වලකම ගැන මට කතා කරගන්න පුළුවන් වෙයිද මේ ප්‍රශ්නේ ගැන? මට පුළුවන් වෙයිද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න තනියම? අපේ අප්‍රාණිකත්වල් ගොඩාක් තියෙනවා සමහර වෙලාවට. අපේ ජීවිතවල තියෙන ස්වභාවයත් එක්කම සමහර වෙලාවට අපි කතා කරන්න බය වෙනවා, මුහුණ දෙන්න බය වෙනවා, ඉදිරියට එන්න බය වෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අතක් පණ නැති මිනිසත් ඒ වගේම සෙනගස්සේ ඉදි උන්වහන්සේ මේ පුද්ගලයාට විශේෂත්වයක් දෙනවා. හැබැයි මේ පුද්ගලයාට ඉදිරියට එන්න විශේෂත්වෙන් විශේෂාකාරව ඉදිරියට එන්න හැකියාවක් නැහැ. අනිත් මිනිස්සු එයාව හිර කරලා, අනිත් මිනිස්සු එයාව වට කරලා, අනිත් මිනිස්සු එයාට තැනක් දෙන්නේ නැහැ. විනිශ්චයට ලක් කරන තැනක ඉන්නේ. නමුත් එහෙම සීමාවන් දාලා තියෙද්දි, බාධක දාලා තියෙද්දි, මිනිස්සයාට ඉදිරියට එන්නට බෑයි කියලා දැනෙද්දී උන්වහන්සේ මිනිස්සයාට කතා කරලා කියනවා, උන්වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට නැගිට ඉදිරියට එන්නයි වදාළසේක. කවුද මුල් පියවර ගන්නේ? ජීවිතේ බාධක ප්‍රශ්න සීමාවන් තිබෙන තැන, යන්න බෑ කියලා හිතෙන තැන කවුද මුල් පියවර ගත්තේ? මුල් පියවර ගන්නේ උන්වහන්සේ. අපිට මෙන්න මේ දේ වැටහෙන්නට ඕනා. අපේ ජීවිතේ බාධකයක් දැනෙද්දී, ජීවිතේ සීමාවක් දැනෙද්දී අපිට තේරෙන්න ඕන මගේ ස්වාමීන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේදී මුල් පියවර ගන්නෙ. මේ මගේ අබල දුබලතාවයේදී, මගේ පණ නැති ස්වභාවයේදී මගේ ස්වාමීන් වහන්සේ තමයි මුල් පියවර ගන්නෙ මාව නිදහස් කරන්නට. උන්වහන්සේ වචනේ තුල තවදුරටත් කියනවා, උන්වහන්සේ මේ මිනිස්යාව ඉදිරියට ගෙනල්ලා ඔබේ අත දිග හරිනයි මිනිස්සාට වදාරනවා. බලන්න, ඒ බාධකයේ තියේදී මිනිස්සු මොනවා හිතයි කියලා එහෙම ස්වාමීන් වහන්සේ හිතුවේ නැහැ. ස්වාමීන් වහන්සේ අහන්නේ, සබද්දිනේදී හොඳ දෙයද යහපතද අයහපතද කරන්නට ඕන? යහපතද අයහපතද කරන්නට ඕන? ස්වාමීන් වහන්සේ, ඒ සියලු බාධකයන් මේ මිනිස්සාට ඉදිරියට එන්නට බැරිව තිබුණු බාධකයන්, උන්වහන්සේ වචනයකින් එක වචනය පාවිච්චි කරන්නේ, මම යහපතද කරන්නට ඕන අයහපතද කරන්නට ඕන කියලා අහනවා. උන්වහන්සේ මේ මිනිස්සයාට කියනවා, ඔබේ අත දිග හරින්න. මොකද්ද මේ අත දිග හරින්න කියලා කියන්නේ? මේ මිනිස්සයව වෙලාගෙන තියද්දී, මේ මිනිස්සයව බැඳලා තිබුණු, මේ මිනිස්සයාට ඉදිරියට එන්නට බැරි දාලා තිබුණු සීමාවන් තුල අප්‍රාණිකත්වය, පෞකාරකම තුල තිබුණා වූ ඒ දුර්වලතාවය උන්වහන්සේ කියනවා නිදහස් කරන්නට කියලා. කවුරු ඉදිරියේද නිදහස් කරන්නට කියන්නේ? ස්වාමීන් වහන්සේ ඉදිරියේ. අපේ ජීවිතවල තිබෙන අප්‍රාණිකත්වය, සීමා සහිත බව, වැටෙන සුළු ස්වභාවය දිගහැර ගන්නට අපි ගාව උන්වහන්සේ ඉදි හරි ලේසි. උන්වහන්සේ ඉදිරියට යන්නට ඕන අය නිදහස් කරගන්නට. ඒ නිසා ප්‍රේමන්තේනි, අපේ අප්‍රාණිකත්වය ගැන, අපේ දුර්වලතාවයන් ගැන අපි හිතනවා වගේම අපි නිදහස් වෙන්න ආසයි, අපි ශක්තිමත් වෙන්න ආසයි, අපි ප්‍රාණවත් වෙන්න ආසයි, බලවන්ත වෙන්න ආසයි. ඇයි බැරි වෙලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ ගාව හිට ගන්නට අපොහොසත් වෙන නිසා. මේ මිනිස්සයා ස්වාමීන් වහන්සේ ගාවට එන්නට කියලා උන්වහන්සේ කියන ඔබේ අත දිග හරින්න. ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා අපේ අප්‍රාණිකත්වය දෙද්දි, දුර්වලකම දෙද්දි, සීමා සහිත බව දෙද්දී උන්වහන්සේ අපිව ප්‍රාණවත් කරනවා. ප්‍රේමාන්තේනි, ප්‍රාණවත් කරනවා. මේක අපි විශ්වාස කරන්නට ඕන. උන්වහන්සේගේ වචනය තුල මාතුමා තවදුරටත් කියනවා, ඔහු එය දිග හැරියේය, එකිනෙහිම ඔහුගේ අත සුව විය කියලා. වචනේ අහලා මේ අත දිග හරින්න කියද්දී උන්වහන්සේ ඉදිරියේ නිදහස් කරන්න කියද්දී නිදහස් කරන්නට ඕන. ආයේ දෙපාරක් හිතුවේ නැහැ. මේ පුද්ගලයා හිතන්නේ මේ මගේ අත පණ නැහැ. දැන් උන්වහන්සේ මට කියනවා මේ අත දිග හරින්නට කියලා. මට දිග හරින්න පුළුවන් වෙයිද? අන්න ඒ වගේ හිතුවේ නැහැ. මේ මිනිස්සයාට කියනවා අත දිග හරින්න. එවිල් එවිලේ එකිනෙම සුව වෙනවා. දෙපාරක් හිතන්න හොඳ නැහැ ප්‍රේමවන්තනි. අපේ ජීවිතවල
අපි දෙපාරක් හිතනවා පුළුවන් වෙයිද කරගන්න පුළුවන් වෙයිද ස්වාමීන් වහන්සේ ගාවටත් ගිහිල්ලා හිත අස්සේ හිත ඇතුලේ මෙන්න මේ කසුකුසුව මේ සැකය ඇති වෙනවා මට පුළුවන් වෙයිද එහෙම හිතුවේ නෑ මේ මිනිස්යාට දිගහරිනවා තමන්ගේ දුර්වලකම බාර දෙනවා එකිනෙහිම අතසුව විය එකිනෙහිම අතසුවපත් භාවයට පත් වෙනවා ඒ නිසා අද දවසේ ස්වාමින් වහන්සේ ගාව දන ගහගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ අත් දෙක වැඳගෙන අපි මේ ඉන්න වෙලාවේ බොහොම භාවනාත්මකව ඉන්න වෙලාවේ මගේ ස්වාමින් වහන්සේව හමු වෙන මේ මොහොතේ අපි කල්පනා කරමු ස්වාමින් වහන්සේ ඉදිරියේ අපේ ජීවිතවල තිබෙන දුර්වලකම් සියල්ලක්ම මේ මිනිස්යා දෙවියන්ව හම්බුණා වගේ මේ මිනිස්යාට ස්වාමින් වහන්සේ එක නෙහිම අත දිගහරින්නට කියපු මොහොතේම දෙපාරක් හිතන්නේ නැතුව ඒ මොහොතේම තමන්ගේ ජීවිතයේ දුර්වලකම ඒ මොහොතේ තමන්ගේම ජීවිතයේ තිබෙන පණ නැතිකම අධ්‍යාන්තරයේ තිබෙන පණ නැතිභාවයේ දුර්වලකම ශාරීරික දුර්වලකම කිසිම දෙපාරක් හිතන්නේ නැතුව බාර දුන්නා වගේ ස්වාමින් වහන්සේව හමු වෙන සෑම තැනකම දෙපාරක් හිතන්නේ නැතුව අපේ පණ නැති ස්වභාවයන් ශාරීරිකව මානසිකව කායිකව තිබෙන සෑම දෙයක්ම දිගහරින්නට අවශ්‍ය දේව ශක්තිය අපි ඉල්ලමු හේතුව තමයි ගීතාවලිය 114 පැහැදිලිව සඳහන් කරනවා මගේ පර්වතය සමිධානන් ඒ නිසා මම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරනවා කියලා ඒ නිසා උන්වහන්සේ ගාවට යනකොට විශ්වාස කරමු උන්වහන්සේ තමයි මගේ පර්වතය උන්වහන්සේ තමයි මගේ ශක්තිය උන්වහන්සේ තමයි මාගේ ගැලවීම කියන දේ දිවස ප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේව හමු වෙන මේ මොහොතේ අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේ මාගේ ශරීරයේ තිබෙන රෝගී තත්වයන් දුර්වල කම්පන නැති ස්වභාවයන් මානසිකව මාව ඉදිරියට ගෙන යන්නට ඉදිරියට නොයන්නට මාව පස්සට දමන අවස්ථාවන් මාව ඔබ වහන්සේගෙන් ඈත් කරලා දුර්වල කරලා තබන සෑම තැනකම ඉදිරියට එන්නට ප්‍රාණවත් වන්නට නිදහස් වන්නට තියෙන සෑම බාධකයක්ම අයින් කරලා ස්වාමිනේ මාව නිදහස් කරන්නට කියලා මේ මිනිස්යාට දිගහැරියා වගේ මගේ ජීවිතයේ සෑම දෙයක්ම ඔබ වහන්සේට බාර දෙන්නට මේ මොහොතේ ඔබ වහන්සේ මාව ශක්තිමත් කරන්නට කියලා ඒ මිනිස්යාට ඉදිරියට එන්නටයි කියලා කතා කළා වගේ එදා ධර්මශාලාවේ උන්වහන්සේ කියනවා නැගිට ඉදිරියට එන්න කියලා ඒ නිසා නැගිට ඔබ වහන්සේ ඉදිරියට එන්නට මාගේ දුර්වලකම තුල ඔබ වහන්සේගේ ඉදිරියට එන්නට මේ මොහොතේ මාගේ හිත ශක්තිමත් කරන්න ස්වාමීනි බලවන්ත කරන්න ස්වාමීනි අපි සුළු මොහොතක් උන්වහන්සේ දිහා බලාගෙන අනේ අදහසින් විශ්වාසයෙන් යුක්තව උන්වහන්සේට කනලව කියමු අප දිවියෝ
ගමනට එළිය ඔබයි ස්වර්ගයෙන් පූපේ දේවව දාලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය යක්ෂා ග්‍රම්හ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණය සිහි වීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිදානය අපට දානය කළසේක වේද ඔබ වහන්සේගේ ගැලවීමේ පලාපොසිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් යුක්තව වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව ඔබ වහන්සේ සදාටම වැජඹෙනසේක රාජකම් කරනසේක
සප්‍රසාද වන්දනාව ඔබ වෙත ගෙන ආවේ දිවි ගමනේ මෙතික් දෙවි සමිඳුන්ගෙන් ලද අනේක වරප්‍රසාදයන්ට සහ ආශිර්වාදයන්ට තුති පුදමින් ඉදිරි ජීවිත සැලසුම් හා අභිලාෂයන්ද උන් වහන්සේගේ කැමැත්ත තුල ඉටුවීම පිණිස උන් වහන්සේගේ දෝතට බාර කරමින් උන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ඉල්ලා දෙවි තුන් යදින බැතිමත් කිතුණු පවුලක් විසින් දක්වන ලද බැතිවර දායකත්වයේ නිසාවෙනි. එතුමානෝ මාගේ රැකවරණයය, මාගේ බලකොටුවය, මාගේ දෙවිදානෝය. මම එතුමානෝ කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.